සංඝ ඇමතිගේ කතාව භාණන්්ඩාගාරික තිස්ස ඇමතිගේ කතාව සියහලවත්තු අනුවාදේ එකසිය දෙවැනි පිටේ සිට දැක්වේ. එහි විස්තර වසයෙන් කියවෙන්නේ ඒ ඇමතියාගේ බිරිධ බවට පත් කුමරිය ගැනයි. ඇමතියාගේ මුල්කාලයේ පිළිබඳ ප්‍රවෘෘතිය සහස්ස වත්තුවයෙන් ගැෙන මෙහි දක්වනු ලැබේ. ලක්තිව මාගම විසුවෙක් ඇමතියකට උත්තම රූප දර දුවනියක් ලැබුණ. ඇය පයින්යන කාලයේ ප්‍රමිණි විට පුතෙක් ලැබුණි. ඕ හට සංගය නමතබූ. ඒ කුමරු සත්හැවරදි කල්හි පියත මේ මරනාසන්නව දෙටුදියෙන තමන්ට කැඩවා පුත්‍රයාගේ අත ඇගේ අතෙහි තවා මාගේ පුතා වැඩිවියට ප්‍රමිණි පසු මේ දේවල් දෙවයි කියයා තමා හැඳ ලක්‍ෂයක් වටිනා වත්‍ර යුක්මයද තමාගේ කඩුවද, කිරිච්චියද ාරදී මලේය. එකු මරු දොළොස් හැවරිදිවියට පැමිණි කල්හි රූපයෙන්ද කාය බලයෙන්ද මුළු මා ගම් හිප්‍රකට විය. ඒ කාලයේදී ලක්දිව බැමිනිිතියාසාය ඇතිවිය. එවිට සංග කුමාරතමේ බය සංසිදනු පසු එන්නෙම මේ කියා සොහොයුරිය ගේම නවත්තුවා පිටිසරට ගොස් වාසය කොට බය සංසිදන පසු මාගමට ඇත් නැවතුනි. එකල්ලි කොටගල වසන මහා නාගතෙරන් වහන්සේ මුළු මාගම පිඩු පිණිස හැසිර ආහාර නොලැබැහැරේ යන්නේ සංග කුමරාවිසිෙන් දක්න ලදී. ස්වාමීනෙ ආහාර ලැබනේ දැ විචාලවිට තෙරුන් වහන්සේ ලැබෙනවාතැයික එවිට ඇබතියා ස්වාමීනේ. මෙහිටිකක් නවතින මැනැවයි කියා ගෙට ගොස් පිළියලෙවූ ආහාරයක් ඇද්දැයි සොහොයුරියගෙන් විචාරා නැතැයිකිී විට. දහසක් වටිනා මුක්තාහාරයක් ගෙන වහවහා ගොස් ඒය උකස්තබා කහවනුවක් අගනා ආහාර ලබාගෙනවුත් තමා අය ලබාගත් ආකාරය කියා තෙරුන් වහන්සේට පිළිගන්නේ. තෙරුන් වහන්සේ ඒ අරගෙන තමන් වහන්සේ වසන තැනට ගොස් අවවාදකොට විදසුන් වඩා රහත්වී ආහාරය වැලඳී. එය දැනගත් අනුරාධපුරයේ රජුගේ චත්‍රයේ අද ග්‍රිහුත දේවතාව සාධකාර දුන්නේ. හජු ඒ ආසා කාට සාධකාර දුන්නේ දැ විමසූ විට සංගාමාතයාටයයි දේවතාව කියය. ඉන් පසු ඇමතිතුමා පියාදුන් ලක්ෂයක් වටිනා වත්්‍ර දෙක සුහොයුරේගෙන් ඉල්වාගෙන එහි සායම්පොවා ගේහිතැබී. එක් දිනක් ගොලොමුහුදේ නෑමටගේ ඇමතිතුමා එහි නාන විට රන්මාල දහසකින් පිරි ඔරුවක් රලවේගෙන් අවුත් ඔහුගේ බෙල්ලේ හැපුණේ. ඇමතිතුමා ඒ අතින් ගසා ඇතර තල්ලු කළේය. නැවත නැවත ඒ ඇවිත් ඔහුගේ ඇගේ හැපෙනවිට ගොඩගෙන තබා කඩුවෙන් පැලීිය. ඔරුුව තුළ පිරී තිබුණු රන්මාල දැක ගෙටගෙන ගොස් සොහොයුරයට දුනිය. පසුදිනක හෙතම ලක්ෂයක් වටිනා වත්්‍ර ජෝඩුව හැඳගෙන කඩුව කරේ එල්ලාගෙන නෝරට යන්නට පිටත්වය එකල්ලියත් භික්‍ෂූන් වහන්සේ නමක් තිමිරි ගමුවනං ගමේ පිඩු පිණිස හැසිර කිසිවක් නොලබා නික්මනි ඇමැතිතුමා ඒ භික්‍ෂුවන් වහන්සේ දැක තමා පොරවා තිබුණු පනස් දහසක් වටිනා වත්‍රයේදී බත්රගෙන ඒ භික්‍ෂූන් වහන්සේට දුන භික්ෂුන් වහන්සේ ලැබනු ආකාරය සලකා විදසුන් වඩා රහත්ව අනුභව කලසේක. ඒදැක රජුගේ චත්‍රය අධිගෘහිත දේවතාාව සාධකාර දුන රජතෙම කාට සාධකාර දුන්නේ ද විචාල විට සංග මාත්‍යාටයයි දේවතාවා කියය දේවගිරි විහාරවාසයෙක් භික්‍ෂුන් වහන්සේ නමක් වාතාබාධයකින් දොළස් අවරුද්දක් පිළිය එක් දිනක්කේ තෙරුන් වහන්සේ හෙරණ නමක් අමතා භික්‍ෂාවේ හැසිර ගිතෙල් ටිකස් සපයාගෙන එන්නැ කියය. හෙරන නම සවුරු පොරවාගෙනමුළු ගමය ඇද ගිතෙල් බෙන්දුවක් වවත් නොලැබ ගමෙන් නික්ම ගියේය. එකල්ලි සංගා මාත්‍යයේ සාමනේරයන් වහන්සේ දැක. ස්වාමීනිෙක් කුමක් සවයමෙන් ඇවිදිනසේක් දැවවිතාලය. හෙරන නම තමා ආ කාරණයකය. එසේනම් ස්වාමීනි ්ටික වෙලාවක් මෙහි නතරුව මෙෙනවයි කියයා ඇමැතිතෙමේ තමාගේ කිරච්චිය උකසට තබා කහවනුවටක් වටිනා ගිතෙලින් ගෙනා තලිය පුරවාදුන්. හෙරනනම ඒ ගෙන ගොස් ලැබුණ ආකාරය තෙරුන් වහන්සේ ටිකයා පිළිගැන්වීය. තෙරුන් වහන්සේන් බෙහෙත්තලත් සාධවා නශ්‍යයකොට ඉතිරි තෙල්ුවලින් බුද්ධ පූජා පිණිස පහන්දැල්වී ඒ නස්වයෙන් දුළොස් අවුරුත්්තක් පරිතී වාතාබාධී සුවවිය එයින් සිත එකක කරගත හැකි වූ තෙරුන් වහන්සේ විදුසුන් වඩා රහත් විය ඒදුරු දේවතාව නැවතත් සාධකාර දුනිය. රජතුමා පෙරසේම විචාරා සංගා මමාත්‍යයාට සාධකාර දුනිමේ කීවිට සතුටු සිතැතිව සංගා මාත්‍යයා සොයාගෙනාවෙකුට මහත් පරිත්‍යාගයක් කරන්න මේ නෝර බෙරහසරු විය ඉක්බිති ධනයල්ලබන කැමති මිනිස්සු නුවවර දොරටු සතරෙන් නිෙක්ම. ඒ ඒ තැන සොයාන් නැට පටන් ගත්හ. නැගෙනෙහිර දොරටුවෙන් එක්මුණු ඇතැම් කෙනෙක් යන යනෙ මිනිසුන්ගෙන් විචාරමින් මඟාසල නැවති සිටියහ. එකල සංක ඇමතිතුමා විඩාපත්වෙක් වස්තරයක් ඇඳගෙන. කඩුව එල්ලුවාගෙන. මිත්‍රවැය සමයේ පේට පැමිණය. එක් මිනිසෙක් ඔහු දැක මේ සංගා මාත්‍යයා විය හැකි යැයිකය. තවත් අයිෙක් තමාගේ කඩුව තමා මරැගෙන තනිවෙන මේ මිනිහාගැන රජිතුමා බලාපොරොත්තු වන්නේ දැයිකය. මෙසේ ඕනුන් කතා කරමින් සිටියදයන් මිනිසි. ඇමතියා ඉදිරියට ගො ඔහුගේ නම්ගොත් විචාරා ඔහුගේ අති කඩුව ඉල්ලවා ඔහු කැටිවාය. එකල්ලි සෑගිරියේ විසුව ආරන්න එක දම් එකතිස්ස තෙරුන් වහන්සේ සෑමළු බෝමලුවට ගොස් බඳපටියක් සෙවීය. ඇමතිතුමා තෙරුන් වහන්සේ දැක තමා හැති වත්්‍රයෙන් කොටසක්කිරා තෙරුන් වහන්සේට දුනින් තෙරුන් වහන්සේ බැඳගෙන ඇතුල්නොවටට පිවිසියේය දේවතාවා පෙර සේම සාතුකාරදුනය හජත මේ සාතුකාරදීමට හේතුව විචාරා දැන ගත්තේය සංගෑමතිතුමා නුවරට ඇතුල රජතුමා දැලේ රැවුලු කප්පුව නවත්තාවේදී රජකෙට පැමිණ තමා පැමිණි බව රජතුමාට දන්වායවීය. සතුටු සිතැති රජති මේේ ඔහුගෙන්වාහුට මහ වියනත් බාණ්ඩාගාරික තනතුරත් දුන්නේය. මෙසේ මහ සම්පත් ලැබූ හෙත මේ එක් දිනක් නෑම සඳහා තිසා බැවටගේය. මෙතැන් සිට සීහලවත්තු වනුවාතය එකසිය දෙවනපිටේ පටන් කියවෙන සොහයුරු සර්්ධනාගේ හා නැගනියගේ ප්‍රවෘති මෙහිදක්වේ. දුරභික්‍ෂේ නිසා ඔවුන් වනයට අද්දී කැඳවාගන කියිය තුරුන් වහන්සේ සුදස්සන පදාානකරවාසී චුල්ල නාගතෙර යැයි මෙහි කියවේ. බය සංසිදනු පසු අනුරාධ පුරයට යන ඒ අට දෙන තිසාවව යවරට පැමිණි විට මහා වැස්සක් පටන්ගත්තේ. කුමරියගේ සොහයුරෝ සර්ධන වහ දුව ගොස් මාලේදිය ගමට ඇතුල්ලූ. නමුත් තරුණය ප්‍රකෘති ගමනිින්ම ගියාය. ඇය දුටු බාණ්ඩා ගාරික ඇමතියා මෙවැනි හිරියොතක් ඇති කුමරයක් මෙන් පෙර නොදුටුව මේ සිතා සතුටට පත්ව ඇගේ විවාහ අවිවාහක බව දනගැනීම සඳහා මිනිසුන් ජවී. ඇය අවිවාහක බව කීවිට ඇමතියා සොහයුරං විචාරා. व්‍යහකට <Gã> ගත්ते.